PCR පරීක්ෂණ කරලා කොරෝනා ආසාදනය වූ අයයි කියන අයට ඔවුන්ට කොරෝනා ආසාදිත වූ බවට ඒ පරීක්ෂණවල පිටපතක් වෛද්‍ය සහතිකය මත ලබා දීම මූලික අයිතිවාසිකමක්. දැන් අපට විටින් විට තැන් තැන් වලින් ආරංචි වෙනවා PCR පරීක්ෂණ අනතුරුව ඔවුන්ට කොවිඩ් හැදිලා තියෙනවා. ඒ නිසා නිරෝධායන මධ්‍යස්ථානවලට යන ලෑස්ති වෙන්න කියලා. නමුත් ඔවුන් ඉල්ලුවහම ඔවුන්ට කොරෝනා හැදිච්ච බව තහවුරු කරන ලියකියවිල්ල ලබා දීම පැහැර හැරලා තියෙනවා සමහර අංශවලින්. ඒ නිසා මම හිතන්නේ මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ වගේම අනෙක් පැත්තෙන් තව කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් මේ තහවුරු කරන්න නැතුව අපේ පිළිගන්න තමයි මේක කරන්න කියලා ඉවරලා. ඒ නිසා අපි වගකිව යුතු අංශවලින් ඉල්ලීමක් කරනවා කොවිඩ් හැදිලා තියෙන වන්නම් ඕනෑම කෙනෙකුට ඔහුට කොවිඩ් හැදිච්ච බව තහවුරු කරන ලිපිලේඛන ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එම නිසා කොවිඩ් හැදිලා තියෙන යම් පුද්ගලයෙක් හෝ යම් ප්‍රදේශයක ආසාදිතයන්ගේ මූලික අයිතිවාසිකම් රකින්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මොකද හේතුව දැන් කොළඹ ගත්තාම මරදාන මාලිගාවත්ත මෝදර කොටහේන ග්‍රෑන්ඩ් පාස් ඒ වගේම දෙමටකොඩවැනි ප්‍රදේශ මාස 3කට වැඩි කාලයක් වහලා තිබ්බා. මෙතන සැකයක් තියෙනවා. මොකද හේතුව මේ සමග ජන බලවේගයට ඡන්දෙ දුන්න මිනිස්සුන්ව පීඩාවට පත් කිරීම සඳහාද මේක කරේ කියලා ඉවරලා. ඒ වගේම කොරෝනා මලමිනී පුච්චන්නේ සර් ෆේල් බව වහගන්නනේ. ඒක අපි හැමෝම දන්නවා. ආර්ථික වශයෙන් සර් ෆේල්, අධ්‍යාපනයෙන් ෆේල්, සෞඛ්‍යයෙන් ෆේල්, යටිතල පහසුකම් වලින් ෆේල්, ක්‍රීඩා අංශයෙන් ෆේල්, මෙකී නොකී හැම ශාස්ත්‍රයකින්ම සර් ෆේල්. ඒක වහගන්න තමයි කොරෝනා මලමිනී පුච්චන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව. මිත්‍යාව පිටිපස්සේ ගිය මේ ආණ්ඩුවට පැණිය වෙනුවට එන්නත ගේන්න දැන් සිද්ධ වෙලා තියෙන විද්‍යාව පිළි අරගෙන. විද්‍යාව පිළි අරගෙන ලක්ෂ 6ක් එන්නත් ගේනවන්නම් එහෙම ගේනවන්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරපු එන්නත නම් අවසාන විසඳුම එහෙනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙනවා ආදාහණයද භූමි දාණයද කියන එක කිසි ගැටලුවක් නැහැ කියලා ඉවරලා. එහෙනම් අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා වෛරසය පරද්දන්න උත්සාහ කරන්න වගේම වෛරය පරද්දන්න උත්සාහ කරන්න. මොකද වෛරසයට වඩා වෛරය ප්‍රබල කරලා තියෙන තමන්ගේ ෆේල් බව වහගන්න. ඒ නිසා දැන්වත් තමන් ෆේල් බව පිළි අරගෙන වෛරයත් නැති කරලා සංහිඳියාව මේ රටේ ඇති කරන්න ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට ඇහුම්කන් දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. Breaking.lk